මහුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි වනසතුන් සමග කතා කිරීමටද ඔවුන් කියන දේ වටහා ගැනීමටද හැකි පුදුම බලයක් ડોક્ટર හොඳ හිතට තියෙනවා ડોક્ટરගේ විනෝදාංශය ඔහුගේ මිතුරු ටොමි සමග ඈත මුහුදේ දූපත්වල වෙසෙන අසරණ සතුන්ට පිහිට වීමයි. දොස්තර හොඳ හිතට ඇති මේ සතුන් සමග කතා කරන බලය සොරා ගැනීමට මූදු පොල්ලකරුවෙකු වන කැප්ටන් මූදු රකුස් සහ ඔහුගේ සහචරයෝ මාන බලන. එක දවසක් ඈත මුහුදේ දූපත් අතරින් ડોક્ટર හොඳ හිතගේ නව ගමන් කරමින් තියෙන විට ඔහුගෙන් උදව් ලබා ගැනීමට කුරුල්ලෙක් නැවට ආවා. අර මොකද? පේන්නේ කුරුල්ලෙක් වගේ. උට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා මම පොඩි කවමද හොඳට ඕම හිම්බත් වෙලා බොහොම අමාරුවෙන් පියබන්නේ တట్టు ගන්නවත් පණ නැහැ හැමෝම සීරුවෙන් සිටින්න හදිසි අවස්ථාවක් කුරුල්ලෙක් නැවට පාත් වෙනවා සියලු විධි විධාන ලෑස්ති කරන්න සියලු දිනාම තම තමන්ගේ ස්ථානවලට වෙලා සීරුවෙන් සිටින්න හදිසි අවස්ථාවක් සියලු විධි විධාන ක්‍රියාත්මක කරන්න සියලු දිනාම සීරුවෙන් සිටින්න විධානේ කරා මං වටනවා ඒක මං කරන්න ඕන ඕ මෙහෙම බානෝ මූලට ඉලක්ක ඇල්ලලා බැරි නැත්තම් බෙල්ල නැරේ කඳ මූදේ හරි ඔන්න බානවා වන්දා කප්පල් පෝනා වතුරේ බෙල්ල නැරේ නැත්තම් කඳ මූදේ වැගේ බේක් පාර හොඳින් ඉඳයි බේරුනේ මම හිතේ පාරයිය කියලා බැලුවම මේ කෝකෙක් නේ අනේ සිහියක් නැ නේද මමන්ට බෙහෙතෙන්ට වෙයි ඔය ස්ට්‍රෙචර් එක ගේනවා මේ ගේනවා ආ මොකද මේ කලබලේ කොහෙන්ද ආවේ සනීප වෙනකල් මෙහින්ට වෙවි අපෝයි මට බෑ ડોක්ටර්ට පණිවිඩය කිව්වා කියලා මං ගිහින් කියන්න ඕනේ අපෝ කොහෙන්දත් මේ උස්ම ගන්නත් බැරුව මොකද මේ පණිවිඩය කියන්න බලන්න මට මගේ පුතාට මොලේ පිස්සුවද සමහතෝ මොනවා මොලේ පිස්සුවද පොප් පිස්සුව තද වෙලා තතක තුලන්නේ මේ මොකද ඒ ඌ ඉගලෙන්ද බෑ කියනවා මොනවා කුරුලි ඉගලෙන්ද බෑ කියලා බෑ පොප් දාගෙන පුතියනවා මයි වැඩේ දැන් පුතාකෝ කොක් දුවේ ඔකව හදාගන්න මෙච්ච වහන්සියක් මං අඬන්න එපා අපි ලෙඩේට හේතුව හොයලා බලමු අද ගැටව උතර බොහොම ප්‍රශ්න තියෙනවා වැඩිහිටියෝ අපි ඒවට මුණ දෙන්න ඕන තේරුණාද තාත්තට හොඳටම කේන්ති ගිහින් ඒකයි මං ડોක්ටර් හොයාගෙන ආවේ කලබල වෙන්න එපා ඔහම තමයි අද කොල්ලෝ විප්ලවකාරයනේ අලුත් ලෝකයක් හදන්න දෙල ඇස්ටි තරහ නැතුව අපි කරුණු පහදලා දීලා හදාගමු තේරුණා අනිත් ගැටෙන්ටත් බෝ වුණොත් අපි ඔක්කොම විනාසයිලු ඔව් ඔව් ඒක විනාශයක් තමයි අපි ඉක්මන් කරලා කොක් දුවට යමු දැන් ඉතින් නිදාගන්නකෝ ටෙන්ෂන් මේ කපිතාන් ડોක්ටර් හොඳ හිතාම තන්නේ ඔබ හදිසි දූත ගමනක් සඳහා වහාම අපි කොක් දුව දෙසට ගමන් මඟ වෙනස් කරනවා අපේ කම්පියුටර් එකෙන් දුන්න ප්ලෑන් එක වැඩ කරනවා උන් පාවෙන කොටයක් සැක කරන්නේ නැහැ ඔයාලා දැක්කද මගේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කම්පියුටර් එකේ මොලේ පොඩි අදහස තියෙනක් වැඩ කරන හැටි දැක්කද මම කිව්වේ නැද්ද පාවෙනවා නෑ නෝ ඔක ඇතුලේ අපේ මෑන්ස්ලා ඉන්නවා වැඩේ හරි කිට්ටු වෙච්ච ගමන් දාමු කොක්ක ડોક્ટર කොටයක් පාවිගෙන එනවා වගේ දූපත් ළඟ ඇටි නෑ සර් දූපතකින් නෙවි කපල හදපු කොටයක් වගේ මූදු රකුසගේ වැඩක්ද දන්නේ නැ මට සැකයි නෑ ඒක දන්නේ නැ ඒක දන්නේ කොහොමද අපි මෙහෙ එනවයි කියලා තාතේ වනලා හලෝ මේ ජලසන්නිය හැදෙයිද දන්නේ
කැප්ටන් දිරකුස් මට පොඩ්ඩක් සමා වෙන්න මට පේන හැටියට අපේ කොටේට පොලිස් සතුරු ආක්‍රමණයක් කෙල්ල වෙලා වගේ ඔව් මේ අර මොනවා මොනවා බලනවා බලනවා ඔව් මේ හිම දැන් මොරෙක් කොටත් එක්ක වොලිබෝල් ගහන්න ලෑස්ති වෙනවා වගේ මට පේන්නේ ඔව් හරි ඔන්න ගැහුවා හරි වැඩේ නේ දැන් ඔන්න මොරා අර නාතරලා ওই මයික්‍රොෆෝනිය මට දෙන්න මම කරගන්නම් වැඩේ දැටි මොරක් ඩෑෂ් පාන කෙල්ල කරන අන්න දැන් ඉහෙලට යනවා උඩ යනවා බිමට වැටුණා දැන් ඇයි අපි කළුද මට දෙන්න මම කතා කරන්න මුකුත් පේන්නේ නැහැ නේ මොකද මේ ආ ඔයස් බඳුම ගලවපම් මොඩියා හරි හැබැයිව තමයි වටේ කබත කවුඩ ආ දැන් දෙන්නම් නියමෙට ඔන්න අහගන්නවා දැන් ඔන්න දැන් මට පෙනී යනවා මට දැන් පෙනී යනවා ගෝලේ ඩෑෂ් පාරවල් නියම අන්දමට ඉතුරු කර මොරා දැන් ඔය ඉතම කරා වැටුණා වැටුණා ජීපෙන් පලයන් පයින්වා වැටුණා වැටුණා කොටේ අපි කටි ඩොක්ටර් හොඳහිත මම පොඩි වැඩක් පෙන්වන්නද? ආ ටොමි මම මේ කල්පනා කරන්නේ මොන්ටිව සනීප කරගන්නේ කොහොමද කියලා. මේ අපේ ලා තනකොළ පෙත්තස් පොප් ගෲප් එක. ඇයි මොකද වෙලා තියෙන්නේ? නෑ මොකුත් නෑ. ඒගොල්ලන්ට රියස් කරන තැනක් නැතුවනේ හිටියේ. ඔහො ටොමි මේ මගේ බේඩ් බෑග් එක නෙවෙයි. ඩොක්ටර්ගේ බෑග් එකේ තැනක් හොයලා දුන්නා. මේ බලන්න මේ ඉන්න ඔන්න ඔන්න. ආ මේ අපේ ලාතනකොළ පෙත්ත ස්ූප් එක. ඔව් සර්. අලුත් රියසල් රූම් එක. සර් මොකද කියන්නේ? කොහමද? තැන හොඳද? මාරයි. මාරයි. වාම හොඳයි. වාම හොඳයි. ආ පොඩියට හිටියට මේගොල්ලෝ සද්ද කොහමද නේද ටොමියා? ඔව් ඒත් මේ බලන්න. මෙවුවන් පොඩි හින්දා උන්ගේ සද්ද ඇහෙන්නේම නැහැ. ටොමි මට හොඳ අදහසක් ආවා. අපි මොන්ටිට හැදිලා තියෙන පොප්පිස්ව අපි මේ අපේ ගෲප් එකෙම හොඳ කරමු. ආටෝ ඩී 2 කම්පියුටර් ස්පීකින් කවුරුත් නැද්ද? මට ගොරෝනඩක් ඇහෙනවා. ඒ කම්පියුටරේ කතා කරනවා උඹලා මෙහෙ නිදිද? අර ඩොක්ටර් හොඳ හිටලා ඉස්සලා යනවා. ඔය කම්පියුටරේ කොටිය අස්සර දාලා අපිව මරන්න හැදුවා කොට. ආටෝ ඩී 2 කම්පියුටර් ස්පීකින් ස්පීකින් එක තියලා කියන දේ කියපන්. ඩොක්ටර් හොඳ හිටගෙනව කොක් දූපතට හැරෙව්වා. එච්චරයි මරණීය මතයි. ඒ නැගිටපන්. කම්පියුටර් කොහෙද කොක් දුව තියෙන්නේ? මම දන්නේ කොහමද? මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඉක්මන් කරලා හොයලා කියපන් නැත්නම් උඹේ ওই වාර්තික සේරම ගලවනවා උඹ ගොම්ම කම්පියුටර්. විහිළුවක් අත්තේරෙන්නේ නැහනේ. තන හොයාගත්තා. නැව හැරෙව්වා. නෑ මම කියපන්. අපි කොක් දුවේ ඉන්නවා ඩොක්ටර් දැනගත්තාම උඩ ගිහින් බිම් වැටි. එහෙදි අපි විනියම කොටු කරගමු. ඒ ටොමි අන්න කොක් දුව. නිසංසල තැනක් වගේ. ඉක්මන තහර බලලා ඉක්මන තහර බලලා අපේ දොස්තරට වල කපන්න ඕනේ ඔය බලලා ඉක්මන තහර බලලා ආ ඉක්මන් ඉක්මන් ආ ආ ඒ බලගෙන මගේ මේ මේ බල ඔය හයරකට ගලම සූට් එකක් නේ ආයිමත් සැරයක් වයි මම ලොක්කේ කියලා බලන්නේ නැහැ මට පටසලක මරත් මඩ ගහනවා නේ බලගෙන ඔය හරු ඇති දැන් ඉතින් ඔය හරු ඇති දැන් අපි වලට පස්ස බලලා චව් චව් ආ බලගෙන අල්ලන්න එපා කොකයි මල්ලන්න එපා බලගෙන යන්තම් ගෑවුනොත් ඇති ආ එහෙමද මේ කඩේ කොකා කොකා හොඳට වැඩ කළා ඒකත් එහෙමයි අං කියපේ කැහුවේ නෑ දැන් උඹට තේරෙන්නේ ඈ චව් චව් ඔන්න ඕකව ඕකෙන් ගලවලා උගල දාපල්ලා වලට දැන් ડોක්ටර් හොඳට ළඟ මෙන්නව ඇති අපි ලෑස්ති වෙලා ඉන්න ඕන ඒකට කොමි මගේ කේස් එක ගන්නවල් ඔව් ගෲප් එක ගැන බලන්නද අපෝයි වහන්න කන පැලෙන්දෙනවා වගේ තොමි කොකුරැනක් කෙනවන්න. තොමි අපිට උන්ගේ පස්සෙන් ගියොත් අපිට උන්ගේ ගමට යන්න පුළුවන් වේ වගේ නේද? අපි යමු. ඔව් සර්. අන්න උන් ඉනවා හැංගියල්ල හැංගියල්ල. ඩොක්ටර් හොඳේට අර්ථයෙන් උන්ගේ ගම අපි ඉක්මන් කරලා යන්. අපිට එතනින් අපේ ලේඩාගේ විස්තර දැනගන්න පුළුවන් වේවි. එහෙනම් උඹලා වලෙන් බේරුණා නේද? හොඳයි මම උඹලට පෙන්වන්නම්කෝ. පන්න පල්ල පන්න පල්ල පාසෙන් පන්න පල්ල ආ ඔය පැත්තේ නේ යතර වල 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 වැටුනේ සර් උගුලන් හොතට වැඩ කරනවා නේද බල්ලගේ බල්ලා වැඩේ කෑවා ડોක්ටර් මගේ ලොකු පුතාගේ ලෙඩේ බෝවුනොත් අපි ඉවරයි අපි ඔක්කොම ඉවරයි පොප් සින්දු දාගෙන ඇඳුවට වෙලා ඉන්නේ වයින් කරලා තියෙන්නේ. ඒක තත්තක්ක් ගහන්නේ නැහැ. මොනවද කියන්නේ? ඉගිලෙන්ඩ බයිලු. ඒක වෙන්න බෑ කොහොමද? ඒ විතරක් නෙමෙයි. නාකි අපිට බයිලු. ඒගොල්ලෝ වැඩ කරවන්න ඕකයි. ඉවසන්න. වැඩි හිටිය අපි මේ වෙලාවේ හුඟක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ තේරුණාද? ඔව්. ඉවසන්න ඕනේ තමයි. ඒක තමයි ඉවසන්නේ. මුව කොහොමද හොඳ කරගන්න ඕනේ ඒකයි. ඔව්. අපිට ඩාව බලමු.
ලෙඩක් කොහෙද නවත්තලා ඉන්නේ කියන්න බලන්න. අර ඉන්නේ අර මඩුවේ. ඌ ඈඩ් කරලා තියෙන අනිකුන්ට බෝවෙයි කියලා. කොමි යොමින්ද? මම ලෙඩ අවශ්‍යදි කරලා එන්න. ඒක නෙමෙයි කමාන්ඩර්. මෙතන ආස්තොටු බලද්ද? ඔව් නමුත් මේක මිලිටරි එකක් නෙමෙයි. මෙතනින් කරන්නේ සාම දූත වැඩ. දැන් මගේ පුතාගේ පිස්සුව හින්දා ඒ ඔක්කොම නැති වෙන්න යනවා අපිට. ඔව්. පුතාට ඉගිල්ලෙන්න මොනද? මොනවද මේ අහන්නේ? ඉගිල්ලෙන්නේ නැතුව. මගේ එක කුරුල්ලා. කුරුල්ලන්ගේ යුතුයකම ඉගිල්ලෙන්නක ඌ ඉගිල්ලෙන්න ඕනේ. මුන්ටි මොකද ඉගිල්ලෙන්න බෑ කියන්නේ? කුරුල්ලු නම් ඉගිල්ලෙන්න එපා පුතා. ඒ පරණ කතා. මං ඉගිල්ලෙන්නේ නැහැ. කතාව ඉච්චරයි. ඉගිල්ලෙන්න බය වගේද පුතාට? ඔවට එන්න බෑ නේද? කොටින්ම කිව්වනේ මම ඉගිල්ලෙන්න කැමති නැහැ. ඒක හරි නෑනේ පුතා. කුරුල්ලු නම් ඉගිල්ලෙන්න බෑ කියලා බෑ නෙවෙයි. ඉගිල්ලෙන්න එපා. එන්සින්ද මේ කන්නාගල තම්සේ යනවා යන්න මෙතනින්. මට වුණ හැටියට පුතා උඩේ ඉගිල්ලෙන්න බය වගේලු නේද? බයලු උන්ට කියන බලෙන්ද කියලා ගිහින්. සමහර වෙලාවට කාටත් ඇත්ත කියන උට හිතරේ දෙනවා. ඔව්. හලෝ එනවා යන්න. මොනවද කරන්න ඕන බය නැහැ කියලා පෙන්නන්න. ඉගිලියම්. හරි. සුරවඩ කලෝ බලා ගන්නවා. උඩට ඉගිලියම්. වෙන්න බෑ නේ හල් නොක්ක ඩොක්ටර් වෙන්න බෑ අනේ මට අමාරු ඉගිලෙන්න බෑ කිව්වා නේ මං. ටොමි ඔය බෑග් එක දෙන්න මෙහාට. මෙන්න සර්. මට ඉන්ජෙක්ෂන් නම් එපා ඩොක්ටර්. ඉන්ජෙක්ෂන් නෙමෙයි ටොමි මේ. පොක්කින් වලට ආසයි කියන්නේ හොඳට ආ ගන්නවා. බෑයි කියලා බෑයි කියලා බෑ. බෑයි කියලා බෑයි කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ බෑ බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ බෑ බෑ. මල් පිපුනේ සුවඳ දෙන්න බෑ කියලා බෑ. රතු ලැබුනේ පියාඹන්න බෑ කියලා බෑ. අත් ලැබුනේ වැඩ කරන්න බෑ කියලා බෑ. මේ ලෝකේ කිසිම දෙයක් බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ බෑ බෑ. අපි හැදුනේ රට රකින්න බෑ කියලා බෑ. රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ. යුතුකම් ඇතයිතු කරන්න බෑ කියලා බෑ. නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ මලේ වෑයම් කරනවා. මොන්ටිව බිමට වැටෙන රුදි කොහමරි අල්ල ගන්න බලමු. අන්න දැන් ඉතින් ඉක්මනට ගිල්ල හැංගිලා දැන් ඔය මේ පැත්තේ තමයි ඉන්නේ. ඔන්න බලාගෙනයි. දැන් මෙහෙ කපු හේටි වල ඇතුළට වැටෙනවා. මට නෑ නෑ දැන් ඉතින් මුන් වෙන්නේ පල්ලි ඉක්මනට ගුදුරගෙන අපේ නැවට. ටොමි උඹට කොහමද? වරදක් නැහැ. සර්ට කොහමද? හොඳයි. මොන්ටි උඹට කොහමද? ඇඟපත් නම් ටිකක් රිදෙන අපව ගානක් නැහැ. අන්න කවුද එන ඔයගේ ඉක්මනට ඇතුළට බලන්න. ડોක්ටර් හොඳට මොකද කියන්නේ? සත්‍යත්තේ කතා කරන රහස මට කියලා දෙනවද නැද්ද? මොවගේ හොරෙකුට මං ඒවා කියා දෙන්නේ නැහැ තේරුණාද? ඒක මට කියා දුන්නොත් මං ડોක්ටර්ට හොඳට සලකනවා. ડોක්ටර්ව අමතක කරන්නෙත් නැහැ. එතකොට අපි දෙන්නට මේ ලෝකේ කවදා හරි රජ වෙන්න පුළුවනි. මොහොතට දැනගනින් කල්පනාවට ගනින් ඒකේ පොඩි කොස්සක් තියෙනවායි කියලා. මට රජ වෙන්න ඕනේ නෑ කවදා. එහෙමද? තමුසේ එහෙනම් දැනගන්නවා තමුසේ කව තියෙන ඔය රහස එළියට ගන්න හැටි මම දන්නවා. තමුසේව මම දෙපැත්තෙන් මිරි කළා. අන්න විත්‍යා දෙන්න බග වෙනවා. ඔව් ගැලේමක් නැහැ වගේ අපිට. මොන්ටි ගිහලා උදව් ගෙනාවොත් මිසක්. මන්ද ඉගිලෙන්න බෑ. බෑ කියලා බෑ මොන්ටි උත්සාහ කරන්න. බෑ හොඳයි. අනේ මන්ද හොඳයි උත්සාහ කරලා බලන්නම් කියනං. හරි 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 ඉගිලෙන්න පුළුවන්. ඒකනේ මම කිව්වේ මොන්ටිට. මොන්ටි දැන් ගිහිල්ලා අපේ නැවට ගිහිල්ලා අපේ කට්ටියට කියලා උදව් ඉල්ලන් ඉන්න බලන්න. අපි සැකන්නේ නැගා ගතේ නම් ඩොක්ටර් ගියා. අර මූදු රක්ෂ ඩොක්ටර් හොඳයි තයි තොමි වයි අල්ලගෙන. අල්ලගෙන. උනා. අපි කොමත් එක ගියා බේරගෙන ඉමු ඩොක්ටර්. කොහොමද අපි ඒගොල්ලෝ බේරගන්නේ? බේරගන්න හැටි මම දන්නවා. අපි ප්ලෑන් එකක් හදමු. කරන ප්ලෑන් එකක් ඉක්මනට කරනවා. මම යනවා තව උදව් ගේන්න. මේ ඉක්මන් කරලා වරල්ලා අර ඩොක්ටර් හිර කරගෙන.
හලෝ මේ ඔලුව ඔසර ආකෝ තමසේ තනවා අපිට උදව් කරන්න හරි අපිත් සින්දුවෙම යමු ඔක්කොම කියමු එතකොට දොස්තර හොඳ හිතගේ සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් රහස නිකම්ම එළි වෙනවා මේ වැඩවලට ක්‍රම සහ විදි තියෙනවා අපි කොහොමද දොර අරගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. මේ නෙලා තනකොළ පෙත්තස්. මේ වස්සුළු වැඩ. දෙන්න මෙහාට කොණ්ඩ කට්ටම්. හලෝ මේ අපිට ටොයිස් වැඩ. කලබල වෙන්න එපා. අපි ආවා. ඉක්මනට එවි අපෝ නියාගෙන. ඉක්මන් කරවා. ගාලියන්. ඉක්මනට යමු ડોක්ටර්. මෙන්න මෙතනින් ගියාම මේ තරප්පෙන් තමයි එළියට යන්නේ. තොපි පැලඳ හදන්න බෝල. කොණ්ඩ අමේ අයෝත් මම දකුණ තාබේ ඉවරයි අරේ. මෙන්න ડોක්ටර් බලන්න යනවෝ අල්ලපියාව. උන් බෝට්ටු ඇදගෙන ගිහලා කොහමද අල්ලගමු? අපි ඉක්මනට බෝට්ටු හරි දුවමු. ආතක ගොඩෙල්ල. උන්ට පැලඳ දෙන්න එපා අල්ලගන්න ඉක්මනට. උන් ගල්ලයි අපේ වලියගේ. ඩොක්ටර් හිටන් බබේ රේ කියලා මම පලිගන්නමයි. හා මු මුලන්නේ ගේන්නේ මුදු බෙල්ල නේද ගේන්නේ? ආ අපේ මොන්ටිනේ යාළුවත් එක්කන් ඉන්නේ. මු අපිට බෝම්බ දාන්න නේද මේ ඉන්නේ? හා? දුවපල්ලා බෝම්බ දාන්නවා දුවපල්ලා. ආ බෝම්බ දාන්න එනවයි කිව්වා. ආකෝ නබනක් නෑ. දැමාව. ඔවට මාව අල්ලන්න බෑ දන්නවද? මොන්ටි කියලා ලොතර කොහොමද දැන්? මොන්ටි තමයි අපව බේරගත්තේ නේද ડોක්ටර්? ඒක තමයි මං කියන්නේ බෑ කියලා බෑ උත්සාහ ගත්තොත් ඔක්කොම හරි මොන්ටි අපිට හොඳ ආදර්ශයක්. අපි හැදුනේ රට රකින්න බෑ කියලා බෑ රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ යුතුකම් ඇතීතු කරන්න බෑ කියලා බෑ නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ